අපි දෙන්න හදාන්නේ ශාරාට ගත ප්‍රසන්ස් ටික ලස්සනට පැක් කරන්න. ලස්සනට යාට එක දෙන්න ඕනේනේ. ඉතින් ඒ නිසා අපි දැන් මේ වෙලාවේ එයාගේ ගත්ත ප්‍රසන්ස් ඔක්කොම ටික ලස්සනට පැක් කරන්නයි ලැස්ති වෙන්නේ. අපි කරමු. මෙන්න මේ වගේ සැරසිලි අවශ්‍ය වුණා මට. ඉතින් මම මෙන්න මේ වගේ සැරසිලි ටිකක් හදාගත්තා. මොකද ලොකු බබා ඇත්තට ලොකුවට කැමති නැහැ. ගොඩක් සරසනවට දැන් ඉතින් ඒගොල්ලෝ ටිකක් ලොකුයිනේ. ඉතින් පොඩි කාලේ නම් හරි ආසයි ලස්සන ලස්සන දේවල් දාලා සරසනවට. ඉතින් වැඩි ලොකු සැරසිලි පා කිව්වා කේක් එකත් හරි නෝමල් කේක් එකක් ඉල්ලුවේ. ඉතින් මං හිතුවා ඉතින් අම්මා සාමාන්‍යයෙන් ඉතින් කැමති චටක් වැඩිපුර දේවල් තමයි දරුවෝ වෙනුවෙන් කරන්නේ. නමුත් ඉතින් යාගේ අකමැත්තෙන් මට ඒක කරන්න බෑ. ඉතින් මම හිතුවා මේ රේන්බෝ ටීම් එකට මැච් වෙන විදිහට මෙන්න මේ වගේ ලස්සන මෙන්න මේ වගේ පොඩි සැරසිල්ලක් මගේ අතින්ම නිර්මාණය කළා. කොච්චර ඩෙකරේෂන්ස් තිබ්බත් සල්ලි වලට ගන්න මගේ නම් හිත දෙන්නේව මගේ අතින්ම නිර්මාණය කරන්න. මොකද ඒකට මන් දන්නේ මම හරි ආසයි. මොකද එතකොට ඒ ලැබෙන තෘප්තියම හරි වෙනස්. මොකද කඩේකින් දෙයක් අරගෙන ඒ දේ එල්ලනවට වැඩිය මට හරි තෘප්තිමත්. මම මෙන්න මේ වගේ ඩෙකරේෂන්ස් කරලා මේ එක බර්ත්ඩේකට ඇඩ් කරහම බර්ත්ඩේ කේක් එක මගේ අතින් කරන්නේ. මම මේ වගේ ඩෙකරේෂන්ස් කරන්නේ පොඩි කාලේ ඉඳලම ගොඩාක් වෙලාවට මේගොල්ලන්ගේ බර්ත්ඩේ ඩෙකරේෂන් කරන්නේ මගේ අතින්මයි. ඒක මන්දනේ මම හරි තෘප්තිමත් ඒ දේ කරන්න. මොකද මට ඒක මන්දනේ මට කේක් වුණත් හදන කාලේ කේක් හදන්න ඉගෙන ගන්න කොටත් මම ආස වුණේ මගේ බබාලා දෙන්නගේ බර්ත්ඩේ කේක්ස් මගේ අතින්ම හදන්න පුළුවන් නම් අනේ ලොකු දෙයක්. ඒ විදිහට තමයි මම ආස කළේ. මේ වගේ ඩෙකරේෂන් මම දැන් ගෙදර වුණත් හැමදේම ගොඩක් කලාවට මට මේ ආස මමම තනියෙන්ම මේ දේවල් කරන්න. වෙන්නේ ඉතින් බර්ත්ඩේ කේක් එක හදන්න හිතුවේ මේ සැරේ ටිකක් වෙනස් විදිහට සිම්පල් කේක් එකක් තමයි හදන්න හිතුවේ. හැබැයි මම මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ඔගලන්ට ඉස්සෙල්ලාම පෙන්නන්නේ මේක හැමදේම පාන් පිටි 125 ග්‍රෑම් අරන් තියෙනවා. ඒ වගේම බටර් ග්‍රෑම් 125ක්, එතකම සීනි ග්‍රෑම් 125ක්, බිත්තර දෙකක්, ඒත් එක්කම වැනිලා
සහ බේකින් පවුඩර් මෙන්න මේ ටික උපයෝගී කරගෙන තමයි මම කේක් එකක් හදන්නේ. ඉතින් මට 125 ග්‍රෑම් 125 කේක් තට්ටු තුනක් ඕනේ වෙනවා. ඉතින් ඒ නිසා මම වෙන වෙනම දැන් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා 125 කේක් තුනක් හදා ගන්නවා මුලින්ම. ඒක තමයි මුලින්ම මම කරන්නේ. පොඩි තැටියක් තමයි මම අද මගේ කේක් එකට ගන්නේ. ඉතින් කේක් එක හදන ගමන් මම මගේ තැටියත් ලෑස්ති කරගන්නවා. කේක් මික්ෂර් එක මෙන්න මේ විදිහට කොටස් හතරකට බෙදාගත්තා. මොකද මම හදන්නේ මාබල් කේක් එකක්. ඉතින් මේ කොටස් හතරට අපි කලර්ස් හතරක් දාමු. ටික හදනවා. මේක ස්වභාවික විදිහටම හදන්න ඕනේ. ඒක නිසා අතින්ම තමයි මම ඒකත් හදන්නේ. මම ක්ලවුඩ්ස් කිව්වම මේක ලස්සනට නීට් ටික ඕනේ. හැබැයි මෙන්න මේ වගේ ස්වභාවික විදිහට තමයි මම ඒක හදන්නේ. කොහොමද පේනවද? මගේ අත ගැන නම් හිතන්නේ පාද දෙක නම් ගන්න දෙන්නේ. Thank you.
due numeri, non a uno numero. Grazie mamma e papà per la torta bellissima e anche a te, grazie Liana che ha aiutato mamma e mi hai fatto questi bellissimi regali. Grazie tanto!